ආයුබෝවන් ඔයාලට මේ දවස්වල ඉතින් පීස් එකක් කනවා කියන්නේ හිතාගන්න බැරි දෙයක් වගේනේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා ගෙදර තියෙන දේවල් වලින් පීස් එකක් හදන විදිය. මේ පීස් එක හදන්න ඊස්ට් ඕන නැහැ. ආපසෝඩ අනිවාර්ය නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් ටිකක් දාන්න. ඒ වගේම පිපෙන්න තියන්න ඕනෙත් නැහැ. ෂණිකවම ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ පීස් එක හදන්න ඕන කරන්නේ මොනවද කියලා. මෙතන තියෙනවා පාන් පිටි කෝප්ප 1යි ඒ කියන්නේ ග්‍රෑම් 130යි කිරි පිටි තේ හැඳි 1යි සීනි තේ හැඳි භාගයයි ලුණු තේ හැඳි කාලයි බේකින් සෝඩා නැත්නම් ආප සෝඩා තේ හැඳි භාගයක් විතර මේක අත්‍යවශ්‍ය නැහැ ඔයාලා ළඟ තියෙනව නම් ගන්න තෙල් මේස හැඳි 1යි මේ තියෙන මම කිරි පිටි වලින් හදාගත්ත චීස් මෙතන තියෙනවා ග්‍රෑම් 50ක් මේ චීස් හදන විදිය මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්වලා දුන්නා. ඉතින් ඒ link එකත් මම description box එකට දාන්නම්. ඔයාලා එතනින් බලන්න. තක්කාලි සෝස් හෝ කෙචප්. වතුර ටිකක්. ටොපින්ස් වලට ඔයාලා ළඟ තියෙන ඕනම දෙයක් ගන්න. මම ගත්ත මාළු මිරිස් ටිකක්, තක්කාලි ටිකක්, ලූණු ටිකක්, කරපිංචා ටිකක්. මම අද ගන්නෙ මෙන්න මේ බේකින් ට්‍රේ එක. හොඳට තෙල් ටිකක් මුලින්ම ගාන්න. දැන් පිටි ටිකට පිටිකිරි, සීනි, ලුණු, ආප සෝඩා, තෙල් එකතු කරන්න. දැන් හොඳට මේක කවලම් කර ගන්න ඕන. දැන් වතුර ටික ටික දාලා ඩෝ එක අනා ගන්න. මෙන්න මේ පදමට ඩෝ එක තියෙන්න ඕන. දැන් ඩෝ එක ට්‍රේ එකේ තියලා ලස්සනට මේ වගේ තුනී කර ගන්න. මම දැන් ගෑරුප්පුවකින් මේ විදිහට සිදුරු ටිකක් හදා ගන්නවා. උඩින් තක්කාලි සෝස් දාන්න. මම මේ තක්කාලි කෙචප් එක ගෙදරදිම හදාගත්ත ඒවා. මේක හදන විදිහත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් මේ link එකත් මම description box එකට දාන්නම්. ඔයාලා එතනින් බලන්න. උඩින් ඔයාලා කැමති ටොපින්ස් දාන්න. මේ තියෙන චීස් ටික චීස් ටික ටිකක් පොඩි කරලා දාන්න. මොකද මේ චීස් එක මෙලෙක් වෙනව විතරයි දිය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ටිකක් පොඩි කරලා මේ විදිහට දාන්න. කැමති නම් ඔයාලා කෑලි මිරිස් ටිකක් උඩින් ඉහින්න. දැන් ඔයාලට පුළුවන් මේ පීස් එක අවන් එකේ වැඩිම උෂ්ණත්වයේ ඒ කියන්නේ සෙල්සියස් අංශක 240 හෝ 50
උෂ්ණත්වයට ප්‍රීහීට් කළ අවන් එකේ දාලා බේක් කරගන්න. සාමාන්‍යයෙන් ඔයාලට විනාඩි 10ක් විතර ගත වෙනවා. ලිපේ බේක් කරනවා නම් ලිපේ බේක් කරන පීස කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ විදිහට ඔයාලට පීස් එක හදාගන්න පුළුවන්. ඒ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. ඔයාලා එතනින් බලන්න. මේ තියෙන බේක් වුණු පීස් එක. දැන් ඔයාලා මේ පීස් එක උණුවෙන් පිඟානකට මාරු කරලා කපා ගන්න. බලන්න මේ පීස් එක ලස්සනට බේක් වෙලා තියෙනවා. ක්‍රස්ට් එකත් හොඳට තියෙනවා. ඉතින් හරිම ලේසි gedara තියෙන දේවල් වලින් ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලත් හදලා රස මටත් කියන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.